हेलो गाइस सादर पिलगा मिस्टर रोहन दे यूट्यूब चैनल अद नम ने वटे रवम के अंदने वे अद कटी आहल तिब्ब मगे प्रश्न गोड़ा ऐगन पड़ी विस्तर की अन्न तम अदावे ईट कली वाल मगे शीप्स लोकटे बलवे हिम बल उड़ी ना मगे चैनल हिम बल ये मैं सब्सक्राइब कर फेसबुक इंस्टाग्राम देख फॉलो कर लियान लास्ट व्लॉग्स टीके ඒ බ්ලොග්ස් ටික මැද්දෙන් තමයි මම මේ Q&A එක දාන්නේ මොකද හැමෝම වගේ එකම විදියට ප්‍රශ්න ටිකක් අහනවා මට ප්‍රයිවට් මැසේජ් කරලා අහනවා FB එකට අහනවා page එකෙන් අහනවා ඉතින් ඒ ඔක්කොටම උත්තර දෙන්න ඕනේ කියලා මට හිතුණා මොකද ලංකාවේ ගොඩක් නැව් වලට ආස කට්ටිය ඉන්නවා දැන් A levels O levels කරලා gedara ඉන්න අය ඉන්නවා එයාලටත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ नैवट नगिन आसो वीडियो की बल अहम प्रश्न मम उत्तर दिंडे थिंक मत बेरव मुनहर तीन कमेंट कर उत्तर दिना ऐना अभी अम क्यू एंड सेगमेंट थिंक गुडा कट्टी अहलत मे वे गुडा प्रश्न यात्र मम सारांशकर्ला मेन प्रश्न तोरगत मुखद कॉमन प्रश्न टीका कहल तीब थिंग मम हितुआ ये वाट पोदे उत्तर दिंड मुखद एक नमगुत की अन्न तो मेन्शन कर पोदे उत्तर दिंड मम हितुआ थिंग गोडा कट अहल तीबे नवट ये कहमद और प्रश्न तम मेन तीबे दैंग मंगिता ओ लेवल ए लेवल कर लिना ऐट तीन प्रश्न इंकोलो नवट आसाई ए थारी ऐट खीर दिना कौरू नह मुखद कोस करा कोहमद कोस तोरगा कोहमद तम यंड कोहमद की तम इंकोलो अहल दिबे थिंक नवटयानी कोहमद की अहलतीनवा लेसी नवटयानी सीडीसी के रोने इट पास पातक तोरगनोने नवट नगे इक उत्तर विन्े मुखद दंग वाला नवट अंड आसाइना इसम डिसाइड करोने नवटयानी कोई फील्ड की नवट अन्न पुलवा नेविगेशन पत्थिंग එතකොට navigation officers ලා විදියට යන්න පුළුවන් cadet course එක කරලා යන්න නැත්නම් engine department එක පැත්තට යන්න පුළුවන් engine cadet විදියට නැත්නම් engine ratings කරන්න පුළුවන් deck ratings කරන්න පුළුවන් එතකොට deck ratings කරපුවාම OS AB bosun ওই තනතුරු තුන තමයි තියෙන්නේ engine rating වල oil තියෙනවා fitter තියෙනවා ওই ටික තමයි තියෙන්නේ ඉතින් crew එක ඒ වෙනම නැත්නම් ඔයාලට officers ලාට යන්නත් පුළුවන් crew එකට යන්නත් පුළුවන් එහෙම නැත්නම් යන්න පුළුවන් chief cook and messman ඔය නැවේ rank ටික තමයි ඔය තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම decide කරන්න ඕනේ ඕගොල්ලන්ට යන්න පුළුවන් කොයි පැත්තෙන්ද කියලා මොකද ඒ ඒ courses වලට තියෙන ගණන් ප්‍රමාණය එහා මෙහා වෙනවා මොකද navigation officers ලාට engine ऑफिसर्स तीन कोर्सेस गण वैंडी थिंग ओगोलांगे बजट कट्टी हदागण ओया कोई फील्ड के दिखाई तरह इलेक्ट्रिकल ऑफिसर एक अंड बुलवा इलेक्ट्रिकल कैडेट वगे तम एक ऑफिसर एंड दी सर हट इतनी एक गुडकाल तीब मेन प्रश्न इट पास तव एक तीब रेटिंग एन के ट्रेनिंग पीरियड कोहमद वेड करना अमारद की थिंग रेटिंग यान के नेट ट्रेनिंग पीरियड वडकर अमारदेला मेहम की अना कुहेत वडकर अमार लेसी नह अब योगलो ये हिंग लेसी करगण मुखद नव रस्ताव की अन्नी निका लेसी रस्ताव नवे नवे लोक रिस्को कुनाटू अहुवेनो रोलिंग अहुवेनो ऐ थिंकोटो मुहन दिनो सामार दस वाले निधि नती रेवल तीयनो थिंक ओ वट हुरो එතකොට එතකොට චීෆ් කුක් කොයි රටේද දන්න ඉතින් කෑම වලට හුරු වෙන්න ඕනේ එතකොට විවිධ රටවල් වලේ ඔෆිසර්ස්ලා හම්බ වෙනවා ක්‍රූ එක හම්බ වෙනවා එයාලත් එක්ක ඉන්න ඕනේ ඉතින් ඊට අමතර තව තව දේවල් දෙනවා උඩින් ප්‍රෙෂර් එක එනවා සමහර පෝට් වල ඉදදි ඉතින් ඒවට හුරු වෙන්න ඕනේ ඉතින් ඒ හින්දා මේ නැව් රස්සාව ලේසි එකක් නෙවෙයි වැඩ කරන්න අමාරුද කියන එක නෙවෙයි ඉතින් ඔගොල්ලෝ අමාරුයි කියලා හිතාගෙනම ගියොත් වැඩ කරන්න අමාරුයි හැබැයි ඔගොල්ලෝ එතෙන් ගිහින් කරනවමයි කියලා හිතලා परसरे हदागत तो वाला एंजॉय कर पुलवांग वाला रस्साव मुकद वाला हेमोम वाला रस्साव आसावे करना नव रस्सावे तरह रस्सावा लेसी थिंग
අහලා තිබ්බ ප්‍රශ්නේ ඉතින් රේටින්ග්ස් ගිහිල්ලා කොහොමද වැඩ කරන්නේ ට්‍රේනින් පීරියඩ් එක කොහොමද කියලා එයාලට උපරිම මාස 9යි තියෙන්නේ ඉතින් මාස 9 ඉවර කරන්න ඕනේ ඒවලගේ සේල්ස් සී ටයිම්ස් ගහ ගන්න ඕනේ ඉතින් ගොඩක් ලොකු කතන්දරයක් තියෙනවා මේකයි මම ඉස්සෙල්ලා කිව්වේ ඔයාලා යන පාත් එක තෝරගන්න කොහොමද යන්නේ කෝස් එක කරලා gedara ඉන්න එපා මොකද ගොඩක් කෝස් එක කරලා සමහරව CDC ගන්න නැතුව නතර වෙනවා සමහරව CDC අරන් නැවක් නැහැ කියලා නතර වෙනවා සමහරු කියන ඔය කෝස් එක කරන්න එපා නැවු නැහැ කියලා එහෙම ගොඩක් අය කියනවා මොකද අපි දෙයක් කරද්දි කොහොමත් සමහරු හොඳ පැත්තට වඩා කියන්නේ නරක පැත්ත ඉතින් ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ ඔයාලා ඔයාලා විශ්වාස කරලා මම මොකද්ද කරන්න කියලා වැඩ අමාරුද ලේසිද එක නෙවෙයි ප්‍රශ්නේ මම හොඳින් වැඩ කරනවා කියන එක හිතාගෙන ගියොත් නැවට ඔයාලා ගොඩ ඉතින් සමහරු අහලා තිබ්බා මේ නැවට යන්න ඉංග්‍රීසි ඕනේමද ඉංග්‍රීසි කොහොමද කියලා ඔයාලා ඔෆිසර් සයිඩ් එකෙන් යන්න ඕන ඕගල්ලා ඔෆිසර් සයිඩ් එකෙන් යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි ඕනේ ඉංග්‍රීසි නැතුව බෑ මොකද ඕගොල්ලෝ ගනුදෙනු කරන්නේ පයිලට්ස් ලයික් ඔෆිසර්ස් ලයික් ඒ ඔෆිසර්ස්ලා විවිධ රටවල වලින් එන්න පුළුවන් ක්‍රූ එක වුණත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් උපරිමයටම ඉංග්‍රීසි ඉගෙන ගන්න මොකද ඒක අපතේ යන්නේ නැහැ ඉතින් මොකද දැන් එහෙමයි දැන් මම වැඩ කරන නැව එක්සැම්පල් එකක් හැටියට මම වැඩ කරන නැව ඔක්කොම ඉන්දියන් ෆුල් ක්‍රූ එක ඔෆිසර්ස්ලා වුණත් ඉන්දියන් මම විතර ලංකාවේ කෙනෙක් හිටියේ කලින් හිටියා යුක්‍රේන් ඔෆිසර් කෙනෙක් ඉතින් එහෙම වෙලා දැන් මම නැවේ වෙච්ච සිද්ධියක් කියන්නම් ඔයාලට අපේ ඩ්‍රිල් එකක් වෙලාවේදී එක්කෙනෙක් ඉන්නවා ඒ ඉන්දියන් එක්කෙනා ඉංග්‍රීසි වැඩිය දන්නේ නැහැ ඉතින් ඩ්‍රිල් එකක් වෙලාවේදී ආ එන්ජින් ෆිටර් කෙනෙක් දැන් ඒක විස්තර කරන්න ඕනේ විස්තර කරපුවාම එයා එයාගේ භාෂාවෙන් විස්තර කරනවා අනිත් අයට අපි දැන් දේ චීප් ඔෆිසර්ව ප්‍රශ්නයක් එයාගේ භාෂාවෙන් විස්තර කරා අනිත් අයට ඊට පස්සේ ගන්න ඔෆිසර්ට තරහා කිව්වා ඔහොම විස්තර කරන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් විස්තර කරන්න අපිට තේරෙන්නේ නැහැ ඒක ඇත්ත අපිට තේරෙන්නේ නැහැ ඉතින් ඔයා ඒ මට්ටමට වෙන්න එපා මම කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් උපරිමයටම ඉගෙන ගන්න ඉංග්‍රීසි කියලා බය වෙන්න එපා ඉංග්‍රීසි එහෙම අමාරුවක් නෙමෙයි ඔයගොල්ලෝ කතා කරද්දි නැවේ කතා කරද්දි ඔයාලට ඉබේට මේක හුරු වෙනවා ඉතින් එහිඳ ඉංග්‍රීසි වලට බය වෙලා නැව් ජීවිතේට යන්න තියෙන ආසාව නැති කරගන්න එපා මම කියන්නේ හැබැයි ඉංග්‍රීසි ඕනේ මම ඉංග්‍රීසි එපා කියන්නේ ඉංග්‍රීසි ඕනේ මොකද ඔයගොල්ලෝ රටවලට ෆ්ලයි කරනවා ඒ වගේ ඉංග්‍රීසි ඕනේ ඉතින් ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා හිතන්න එපා මොකද අපි ඔෆිසර්ස්ලා හැටියට එන්ජින් එක ඔෆිසර් නැවිගේෂන් කරද්දි එතකොට කිචන් එකේ අය වුණත් ක්‍රූ එකේ අය වුණත් ඉංග්‍රීසි දැනන් ඉන්න ඕනේ. ඒ එක්සැම්පල් එකක් හැටියට කැප්ටන් කෙනෙක් ඔයා දැන් කැඩට් කෙනෙක් වෙන්න ආසයි නා. ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ඔයා කැප්ටන් කෙනෙක් ඔෆිසර් කෙනෙක් වෙද්දි ඒ ඔක්කොම ඉංග්‍රීසි වලින්. ඔයාලට තියෙන කෝසස් ඉංග්‍රීසි වලින්. එතකොට ඔයාලට තියෙන එක්සෑම් ඉංග්‍රීසි වලින්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරගන්න ඕනේ. එතකොට පයිලට්ස් ලයිනවා ඒව කරගන්න ඕනේ. නැවට ෂෝ සයිඩ් එකෙන් කට්ටියනවා. ඉතින් මම කියන්නේ ඒ ප්‍රශ්නෙට ඕගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හැබැයි ඉංග්‍රීසි බෑ කියලා බය වෙන්නත් එපා. මොකද ඉංග්‍රීසි කෝසස් තියෙනවා. ඕගොල්ලන්ගේ උනන්දුව උත්සාහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ මම කියන්නේ. ඉතින් ඉතින් ඔය වගේ ප්‍රශ්න අහලා තිබ්බා. තව ප්‍රශ්න අහලා තිබ්බ ගොඩක්. ඉතින් ඔහොම වීඩියෝ එක බලන්න. හරි ඔයාලා දන්නව ඇතිනේ මම පැසෙන්ජර් ෂිප් එකකට වැඩ කරලා තියෙනවා. ඉතින් මට එක්කෙනෙක් මැසේජ් කරලා ඇහුවා එයාත් පැසෙන්ජර් ෂිප් එකකට යන්න කැමති ඒ විස්තර කොහොමද කියලා. ඊට පස්සේ විශේෂයෙන් අහලා තිබ්බ පැසෙන්ජර් ෂිප් වල අයිට පඩි ගෙවන්නේ කොහොමද. දැන් පැසෙන්ජර් ෂිප් කාගෝ ෂිප්ස් කියලා නැහැ පඩි ගෙවන්නේ ඩොලර්ස් වලින්. ඉතින් ඒ පඩි ගෙවන්නේ අතට නෙවෙයි පඩි ගෙවන්නේ බැංක එකට. අපේ බැංක account වලට තමයි ඒගොල්ලෝ දාන්නේ. ඉතින් අපිට ඒ රටවල් වලින් මොන හරි ගන්න තියෙනවා නම් කෑෂ් ඇඩ්වාන්ස් කියලා දෙනවා ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මාස දෙක තුනකට සැරයක්. එතකොට පැසෙන්ජර් ෂිප් වලත් අපිට සල්ලි ඕනනම් ගන්න පුළුවන් හැම මාසෙම කීයක් හරි. ඉතින් අපිට ඒ කෑෂ් ඇඩ්වාන්ස් එක ගන්න පුළුවන් අපි ඊතුරු සල්ලි ටික ලංකාවට ඔයාලගේ බැංක එකට ඩිපොසිට් කරන්න ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම හරි තව අහලා තිබ්බ නැව් කෝස් හොයාගන්නේ කොහොමද කියලා. නැව් කෝස් හොයාගන්න අමාරු නෑ බයි හොඳ තැනක් වෙන්නත් ඕනේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මම අර කලින්ම කිව්වා වගේ ඕගොල්ලෝ තීරණය කරන්න ඔයා යන්න ඕනේ මොන පැත්තෙන් මොන කෝස් එකද ඕගොල්ලෝ කරන්නේ. මේ මම නැව් කෝස් කියලා තියෙන CDC එක අයින් කරන්න. CDC එක කියන්නේ නැවට යන්න තියෙන පාස්පෝර්ට් එක වගේ පොතක්. ඉතින් ඒක අයින් කරන්න ඒක මොකද අනිවාර්යෙන් කරන්න ඕනේ ඔයා මොන
පැත්ත තෝරගත්තා. ඉතින් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම හිතන්න ඔයාලට මොන පැත්තෙන්ද යන්න පුළුවන්. Navigation, Engine, Electrical, එතකොට Crew, එතකොට Crew side එක කියන්නේ AB OS OS ට්‍රේනින් තමා පල්ලෙහාම එක. ඊට පස්සේ OS ට්‍රේනින් OS AB 1 2 3 කියලා දෙනවා. ඊට පස්සේ Bosun. ඉතින් ඔය වගේ යනවා. ඊට පස්සේ අර පැත්තෙන් ෆිටර් එනවා, මෝටර් මෙන් එනවා, එන්ජින් පැත්තෙන්. ඔය වගේ කෝසස් ටිකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඒක වෙබ්සයිට් තියෙනවා. මම නම් කියන්නේ නැහැ. ඒවා ප්‍රසිද්ධ වෙබ්සයිට් තියෙනවා. ඕගොල්ලෝ ඒවා ගිහින් බලන්න කොයි කෝස් එකද හොඳ, කොහොම සබ්ජෙක්ට්ස්ද තියෙන්නේ. ගණන් එහෙමත් බලන්න. මොකද ඔයාලට දරන්න පුළුවන් ගණනක් වෙන්න ඕනේ. ඒ හින්දා ඒවා බලලා එහෙම තෝරගන්න කියලා කියන්නේ. ඉතින් නැව් කෝස් හොයාගන්න පුළුවන් ඕන මේකෙන්. මේ ලංකාවේ පිළිගත් ආයතන දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඒ වගේ කරන්න. එතකොට ඒ සහතිකේ වටිනවා. එතකොට බොරු ඒජන්ට්ස්ලාට හවු වෙන්න එපා. මම කියන්නේ ඔයගොල්ලෝ නැවකට යන්න ඉන්නවනම් හැමෝම නැවකට යන්න ආස හින්දා ගොඩක් කපටි මිනිස්සු ඉන්නවා අපේ ලංකාවෙත්. ඒක ඉතින් අපේ සමහර මිනිස්සුන්ගේ හැටි. සල්ලි අරගෙන නැවක් සෙට් කරන්න. ඉතින් ඒ මිනිස්සුන් අනාථ කරනවා. ඒවට අහු වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. ඉතින් එහෙම තමයි ඔයගොල්ලෝ කෝස් එකක් හොයාගන්න ඕනේ. ඉතින් ඊට අමතරව අහලා තිබ්බා මුල් නැව හොයාගන්නේ කොහොමද කියලා. මුල් නැව ඔයාලා ඩෙක් කර ඩෙක් කෝස් එක කරත්, එන්ජින් කෝස් එක කරත්, මෝටර්මන් ෆිට ඔය මොන කෝස් එක කරත් ඕගලන්ගේ පළවෙනි නැව හොයාගන්න චුට්ටක් අමාරු වෙනවා. මම මොකද ඒක ලේසින් හොයාගන්න පුළුවන් කියන්නේ නැහැ. ඒක ඔයාගේ ධෛර්යයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්, වාසනාවත් එක්ක වෙනස් වෙන්නත් පුළුවන්. පළවෙනි නැව හොයාගන්න එක ඒකට පොඩ්ඩක් කට්ට කන්න ඕනේ. ඔයගොල්ලෝ gedara ඉඳන් නැව හොයලා බෑ. මොකද මම වුණත් නැවක් හොයාගන්න මාස ගණන් ඇවිත් ඒජන්සි වලට ගියා, එක්ස්පීරියන්ස් දුන්නා. මුලින්ම ඔයාලගේ සී ටයිම් එක හදාගන්න ඕනේ කොහොම හරි. ඒක හදාගත්තට පස්සේ එහෙට යනවා, මෙහෙට යනවා, කොහොම හරි ලොකු රස්තියාදුවක් වුණා වෙන්න ඕනේ. කට්ටක් හැම එකෙම තියෙනවානේ. ඉතින් ඒ කට්ට කන්න ඕනේ. කෑවට පස්සේ ඔයාලා බහින දවසර ඔයා මේ දවසර නගින්න, ආයේ මේ දවසර නගින්න කියලා ඔයාලට ඉබේට මෙනවා. ඉතින් පළවෙනි පාර විතරයි ඔයාලට මේ කට්ට කන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ළඟටම ඔයාලගේ නෙක්ස්ට් කොන්ට්‍රැක්ට් එක එනවා. ඒ හින්දා මම ආයෙත් කියන්නේ ඔයාලට නැව ගැන ආසාවක් තියෙනවා නම් කට්ට කන්න පුරුදු වෙන්න. එහෙම කට්ටක් මුල කට්ට කියලා නැව වැඩේ අතාරින්න එපා. මොකද එහෙම කරපු ගොඩක් අය හැලුණා. අපිත් එක්ක උනත් කෝස් කරපු අය 40 50 කරාට අන්තිමට ඉතුරු වෙන්නේ 10යි 5යි. ඔය වගේ නැවට යන්නේ 3යි 4යි ඔය වගේ. ඉතින් අපරාධ සල්ලියක් කෝස් එක කරලා ඕගොල්ලෝ එහෙම නවතින එක. ඉතින් මම කියන්නේ හිතර ධෛර්යය අරගෙන කෝස් එක කරලා කොහොම හරි නැව හොයාගන්න අදිෂ්ඨානය තියාගන්න ඕනේ. නැත්නම් ඒ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඔයාගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොන වගේ ෆීල්ඩ්ද තියෙන්නේ? නැවේ මොන වගේ ෆීල්ඩ්ද තියෙන්නේ කියලා අහලා තිබ්බා. මම ඔයාලට අර කලින් ප්‍රශ්න විස්තර කරද්දිත් කිව්වා මොන වගේ ෆීල්ඩ්ද තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ අපි ගමු ඩෙක් එක පැත්තෙන්. ඩෙක් ඔෆිසර්ස් නැවිගේෂන් පැත්ත ගන්න ඕන ඉස්සෙල්ලාම. ඩෙක් එකේ කැඩෙට්. කැඩෙට් තමයි පල්ලෙහා එක. ඊට පස්සේ තර්ඩ් ඔෆිසර්. හරිද? ඊට පස්සේ සෙකන්ඩ් ඔෆිසර්. ඊට පස්සේ චීෆ් ඔෆිසර්. ඊට පස්සේ කැප්ටන්. ඔන්න ඔය ටික. ඊට පස්සේ එන්ජින් සයිඩ් එක ගත්තාම එන්ජින් කැඩෙට් ජූනියර් කියලා ඉන්නවා. එයා ඊට පස්සේ තර්ඩ් ඔෆිසර් තර්ඩ් ඉන්ජිනියර්. සමහර නැවල ෆෝර්ත් ඉන්ජිනියර් තියෙනවා, තර්ඩ් ඉන්ජිනියර්, සෙකන්ඩ් ඉන්ජිනියර්, චීෆ් ඉන්ජිනියර් ඔය වගේ යනවා. ගෑස් නැවල ගෑස් ඉන්ජිනියර් කියලා තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රීෂියන්ස්. එතකොට ඉලෙක්ට්‍රිකල් කැඩෙට් ඉඳන් උඩට තියෙනවා අර වගේ. ඊට පස්සේ ක්‍රූ එකේ ඩෙක් සයිඩ් ක්‍රූ එක ගත්තාම OS ට්‍රේනි, OS AB, එතකොට බෝසන්, එතකොට AB 1 2 3 කියලා සමහර නැවල කැඩෙනවා. එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඔය වගේ ඒ පැත්තෙන් තියෙනවා. ඒගොල්ලෝ එන්ජින් රේටින් පැත්තෙන් යන්න ඉන්නවනම් අරක ඩෙක් රේටින්, මේක එන්ජින් රේටින් පැත්තෙන් යන්න ඉන්නවනම් මෝටර්මන්, එතකොට ෆිටර්, එතකොට සාමාන්‍ය සමහරු කියන ඔයිල, ඔය වගේ කැටගරිස් තියෙන, ඔය වගේ පැති තියෙනවා. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ මොන වගේ එකකටද යන්නේ, මොන වගේ එකක්ද මට සුදුසු එහෙම කියලා හිතලා නැවට යන්න ආසාවෙන් ඒ කෝස්ටික් කරගන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ කේටරින් පැත්තට යනවනම් මෙස්මන් මෙස් බෝයි හැටියට යන්න පුළුවන්, චීෆ් කුක් යන්න පුළුවන්, සමහර නැවල සෙකන්ඩ් කුක් තියෙනවා.
ඉතින් එයාලට පැවරලා තියෙන රාජකාරී ගොඩක් වෙනස්. ඒ රාජකාරී මම අන්තිමට විස්තර කරන්න. ඉතින් සමහරව අහලා තිබ්බා නැවවල වැඩ කරනකට සැලරි කොහොමද කියලා. මෙහෙම ඔයගොල්ලෝ ට්‍රේනින් යනවා නම් සැලරි පොඩ්ඩක් අඩු වෙනවා. කැඩට් ලිටර කැඩට් යනවා නම් ඩොලර් 600 ගානයි. එන්ජින් කැඩට් යනවා නම් එතකොට 800 ගානක්. වාගේ එන්ජින් කැඩට් පොඩ්ඩක් වැඩි ජූනියර්ට. මම හිටපු නැවවල. ඉතින් ඔය වගේ චීෆ් ඔෆිසර්ට ඩොලර්ස් 10000යි, කැප්ටන්ට ඩොලර්ස් 15000යි අපේ නැවවල. ඉතින් ඔය වගේ එන්ජින් ඩිපාර්ට්මන්ට් එකටත් ඔය වගේ බෙදනවා. ඉතින් ඔය වගේ යනවා. පඩියට ආස වෙලා නැවවලට එන්න එපා. මොකද මේ නැවවල තියෙන රහ තේරුම් අරන් ආවොත් ඔයාලට ඒ පඩියට යන්න පුළුවන්. නැත්තම් හැමෝම නැවවල පඩි වැඩි, සැලරි වැඩි කියලා ආවොත් එයාලා සැලරි එක විතරයි බලාපොරොත්තු ඉන්නේ. වැඩ දැක්කහම නැව දාලා යන්න හිතනවා. එහෙනම් ඔයගොල්ලෝ කරන රස්සාවට ආදරෙන් ආවොත් ඔයාලට දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. ඉතින් සමහරු ගොඩක් අය කියලා තිබ්බා ඩෙක් එක වටේ රවුමක් ඕනේ, එන්ජින් එක වටේ ඕනේ, බ්‍රිජ් එක වටේ ඕනේ, ඔහොම ඔහොම කියලා. ඉතින් මං හිමීට වීඩියෝ කරන් යන්න. ඉතින් මං ඒ වීඩියෝස් ටික ඉස්සරහට අරන් එන්නම්. මොකද අපේ ගෑස් කැරියර් එකක් හින්දා අපිට පොඩ්ඩක් ඩෙක් එකේ වීඩියෝස් කරන්න පොඩ්ඩක් තහනම්. ඉතින් ඒකට ස්පෙෂල් පර්මිෂන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක ගත්ත ගමන් මං ඔයාලට ඩෙක් එක වටේ රවුමක් අරන් එන්න පොරොන්දු වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය තව කට්ටියක් අහලා තිබ්බා නැව්වල වැඩ අමාරුද කියලා. මෙහෙමයි, නැව්වල වැඩ අමාරුයි. මොකද ඔයාලට සීත කාලයේදී තව ටිකක් අමාරුයි. මොකද සීතලට හුරු වෙන්න ඕනේ. පෝට් එකට ගියාම අපි කාගෝ ඩිස්චාර්ජ් කරද්දී එතකොට ඒ වගේ වොච් එකේ ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය ඔෆිසර් සයිඩ් එකේ යනවා නම් ඔෆිසර්ස්ලා හැටියට ඔයගොල්ලෝ වොච් කීපින් තියෙනවා. එතකොට ABSලට වොච් කීපින් තියෙනවා. පැය 4-4 වොච් කීපින්ස් තියෙනවා. සාමාන්‍යයෙන් 12 ඉඳන් 4 වෙනකම්, 4 ඉඳන් 8 වෙනකම්, 8 ඉඳන් 12 වෙනකම් වගේ වොච් කීපින් බෙදලා තියෙනවා. එතකොට ඒක යන්නේ එක AB කෙනෙකුයි අපේ එකේ ගියේ, එක AB කෙනෙකුයි එක ඔෆිසර් කෙනෙකුයි තමයි මාරුවෙන් මාරුවට දෙන්න ඔහොම වොච් එක යන්නේ. ඉතින් ඔය වගේ එතකොට ඕගොල්ලෝ කේටරින් පැත්තෙන් යන්න සමහරු ගොඩක් කට්ටිය හලා තිබ්බ කේටරින් පැත්තේ කොහොමද වැඩ තියෙන්නේ, ඒ පැත්තෙන් යන්න ආසයි, කුක් කෙනෙක් විදියට යන්න ආසයි එහෙම කියලා. කුක් කෙනෙක් විදියට යනවා නම් ඔයාලට කුක් එන්ඩෝස්මන්ට් එක ඕනේ, කුක් සර්ටිෆිකේට් එක ඕනේ ෂිපින් මිනිස්ට්‍රියෙන් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ CDC කරන්න ඕනේ. CDC කරාට පස්සේ ඔයාලා නැව හොයාගත්තට පස්සේ යන්න පුළුවන් කුක් හැටියට. එහෙම නැත්නම් කුක් සර්ටිෆිකේට් එක නැත්නම් වෙන කේටරින් මොන හරි FMB මොන හරි තියෙනවා නම් ඕගලන්ට මෙස්මන් මෙස් බෝයි විදියට යන්න පුළුවන්. චීෆ් කුක් විදියට යනවා නම් ඔයාලා දැනගන්න ඕනේ බජට් එකකට කෑම හැදෙන්නේ. වෙන නැව්වල වගේ නෙවෙයි, පැසෙන්ජර් ෂිප් වල වගේ නෙවෙයි, බජට් එකකට කෑම දෙන්නේ. එක්කෙනෙක්ට ඩොලර් මෙච්චරයි මාසෙට දවසට. ඉතින් මේ විදියට බජට් එක වැඩි වෙන්නේ නැතුව, බජට් එක වැඩි වෙන්නේ නැතුව ඕගොල්ලෝ කෑම හදන්න ඕඩර් කරන්න ඒක හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම තව ඔය ලී කිවිලි වැඩ වගේක් තියෙනවා. පෝට්ස් වලට ගියාම චීෆ් කුක් යතේ ලොකු වගකීමක් තියෙනවා. එයා කෑම ඕඩර් කරන්න ඕනේ, අඩු වෙන වෙන ඒවා ඕඩර් කරන්න ඕනේ, ප්‍රොවිෂන්ස් ටික ගන්න ඕනේ ඒව ටික. ඉතින් කැප්ටන් එක ලොකු සම්බන්ධතාවයක් තියාගන්න ඕනේ චීෆ් කුක්. ඒ වගේම රහටු යන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. එහෙම නැත්නම් ඔයාලට ලොකු කම්ප්ලේන්ට්ස් වලට මුහුණ පාන්න සිදු වෙනවා. එතකොට මෙස්මන් විදියට යනවා නම් ඒකත් සෙකන්ඩ් එයත් ගැලී එකට සම්බන්ධව තමයි යන්නේ. ඉතින් අර මං කිව්වත් වගේ ඩෙක්, එන්ජින්, ඉලෙක්ට්‍රිකල්ස් යනවා නම් ඒ අංශවලට අදාළ ඒ කෝස් ටික කරන්න ඕනේ. ඉතින් කෝසස් වල ගණන් කට්ටිය අහලා තිබ්බා. කෝසස් වල ගණන් එක එක කැම්පස් වලින් කැම්පස් වලට වෙනස් වෙනවා. හොමරි ටයිම් කැම්පස් තියෙනවා. ඒවයින් ඒවට එක එක ගණන් තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඔයාලා හැම එකකින්ම කතා කරලා අහන්න මොකද්ද හොඳ කියලා, ගාන කොහොමද තියෙන්නේ කියලා. එතකොට පිළිගැනීම කොහොමද බලලා නැව දෙනවද නැද්ද කියලා ඒව අහලා තහවුරු කරගෙන මම නම් කියන්නේ කෝස් එක කරන්න කියලා. හැබැයි ඔයාලට කීයක් කමන්නේ කියලා, අර කෝස් එක ඔෆිසර් කෝස් එක, නැවිගේෂන් කෝස් එකක් හරි, එන්ජින් කෝස් එකක් හරි, ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් හරි කරන්න තියෙනවා නම් ඒක වටිනවා. මොකද මම මගේ පැත්තෙන් ඔයාලට කියන්නේ, මොකද ඒවා කවදාවත් අපත යන්නේ නැහැ. ඔයාලා ඉස්සෙල්ලට යද්දි ඔයාලගේ සැලරි එක වැඩි වෙනවා. ඉතින් කට්ටිය මහලා තිබ්බ ප්‍රශ්න වලට මම සාරාංශව කෙටියෙන් උත්තර දුන්නා. ඉතින් මට මොන හරි මගහැරුණා නම් ඒක කමෙන්ට් එකට දාන්න, නැත්නම් මට මැසේජ් එකක් දාලා අහන්න.
මොකද මම මේ වීඩියෝ එක දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගට කරන්නත් බෝරින් ඉතින් ඕගොල්ලෝ අහපු ප්‍රශ්න ඔක්කොට මම උත්තර දුන්නා ඉතින් මම හිතනවා ඔයාලට මේකෙන් උදව්වක් වෙයි කියලා ඉතින් නැව කොල්ලෝ කෙල්ලෝ ටික නැවට යන්න ආසාවෙන් ඉන්නේ කියලා මම දන්නවා මගේ වීඩියෝස් බලද්දි ඉතින් අපිව subscribe කරන්න අමතක කරන්න එපා වීඩියෝ share කරන්න වෙන කෙනෙක්ට බලන්න කලින් වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න ඉතින් Q&A එකට පස්සෙත් ලස්සන වීඩියෝස් ටිකක් එනවා එච්චරයි හැමෝම පරිස්සමින් ඉන්න කියලා ඉල්ලනවා gedara ඉඳගෙන මේ කොරෝනාත් එක්ක ඒ වගේම මම කිව්වා වගේම බොරු ඒජන්සි වලට රැවටෙන්න නැතුව සල්ලි වියදම් කරන්න නැතුව ඔයගොල්ලෝ කරන වේ හරියට කරලා නැවට ඉක්මනට එන්න හම්බෙන්නේ කියලා මම wish කරනවා එහෙනම් අපි අදට සමු ගන්නවා Mr. Ron the YouTube channel එකෙන් bye bye